රට ජනතාවට මීට වඩා හොඳ අනාගතයක් ඕනා. ඒ වගකීම ජාතික ජන බලවේගය අපි බාර ගන්න. කොහොමද? ඉස්සරලම අපි මේ දේශපාලන පිටිය සුද්ධ කරලා දෙන්න. මේක ගඳ ගහන පිටිය, පිළිඳු වෙච්ච පිටිය. අපිට වෙලාව ලැජ්ජ හිතන පාර්ලිමේන්තුවේ අපි තමුන්වහන්සේලාට මේ දේශපාලන පිටිය අතුපතු ගාලා පිරිසුදු කරලා දෙනවා, සුද්ධ කරලා දෙනවා. ආදරණීය අම්මිත අපි. කොතනින්ද පටන් ගන්නෙ? මේ දේශපාලනය ගරු කරන වෘත්තිය පොට පරිවර්තනය කරනවා. කොතනින්ද පටන් ගන්නෙ? මන්ත්‍රීවරුන්ට දෙන සියලු වරප්‍රසාද අයින් කරනවා. සාමාන්‍ය රාජ්‍ය සේවකයා මන්ත්‍රීවරයා එකතැනට ගිනව. මන්ත්‍රීවරුන්ට දෙන වාහන බලපත්‍ර ඉවත් කරනවා. ඇමතිවරුන්ට දෙන ගෙවල් නතර කරනවා. ඇමතිවරුන්ට දෙන ලයිට් බිල ගෙවන්න ආණ්ඩුවෙන් නතර කරනවා. වතුර බිල ගෙවන්න ආණ්ඩුවෙන් නතර කරනවා. හැඳි ගැරුප්ප දෙන්න ආණ්ඩුවෙන් නතර කරනවා. ඇඳ ඇතුළු දෙන්න ආණ්ඩුවෙන්. මතක තියාගන්න. පුදියන්නේ ආණ්ඩුවේ ඇඳේ. පොරව ගන්නෙ ජනතාවගේ රෙද්ද. ලැජ්ජයි මේ පාලකේ. හිටපු ජනාධිපතිවරු බලාගන්නකට නතර කරනවා. ජනාධිපතිතුමෝ විශ්‍රාමයට පහෝස කරනවා. ඇමතිවරුන්ට වාහන හතට දෙන්නක නතර කරනවා. නතර කළා ජනතාවට කියලා මොකද්ද? මෙන්න අපේ බහණ්ඩාගාරේ කඩාවැටලා තියෙන්නේ. රට කඩාවැටලා තියෙන්නේ. මාලිමාවේ අපි ලෑස්ති රට හදන්න. අපි තමුන්වහන්සේලාගේ දුක දන්න. තමුන්වහන්සේලාත් එක්ක එකට ජීවත් වෙන මේ රට වෙනස් කිරීම සඳහා නැගී සිටින මිනිස්සු කියලා අපි ඇවිල්ලා පණිවිඩ කියන්නම්. අපි ගොවි ජනතාවට ආරාධනා කරන්නම්. වැලිමඩ ජීවත් වෙන ගොවි ජනතාවට අපි කතා කරලා කියනවා. සෝදර රටේ ප්‍රශ්නේ මේකයි. දැන් අපි වගා බිමට වහින්න, අර්ථාපල් ටික හදන්න, බෝංචි ටික හදන්න, අල ගෝව ටික වගා කරන්න, පොර ටික දෙන්නම්, තාක්ෂණය දෙන්නම්, ගබඩාව හදලා දෙන්නම්, ප්‍රවාහන පාසුකම් හදන්නම්, සාධාරණ මිල දෙන්නම්, නාස්‍ය නතර කරන්නම්, වහින්න, එළවලු ටික හදන්න මේ රට ගොඩ ගන්න කියලා අපි ආරාධනා කරනවා. අපි මයිංගරේට ගිහිල්ලා ගොවි ජනතාව ආමන්ත්‍රණය කරමු. සිනා මූසු මුහුණෙන් වහින්න ගොවි තැනට, වහින්න කුඹුරට හොඳ දියුණු කළ බීජ ටික දෙන්නම්, විතර වී ටික හොඳට තෙල් පොර ටික දෙන්නම්, මා සාරව තස්වන්න ගන්න තාක්ෂණය දෙන්නම්, වීටික සාධාරණ මිලකට දෙන්නම්, ජනතාවට සාධාරණ මිලකට හාල් දෙමු. අපි වැඩ කරමු කුඹරට දාලා. ලෑස්ති නැද්ද? ලෑස්ති නැද්ද මෙරට හදන්න? මෙරට හදන්න එහෙම ඕන. අපි දීවර ගම්මාන වලට යනවා. අතරක් නැපෙන මහ මුහුදේ මා දීවර සම්පතක් ඉන්නවා. ඒ ජනතාවට කියන අපි තාක්ෂණය එකතු කරන්නම්. මාළු වැඩිම ගණත්වෙ ඉන්නේ කොහෙද කියලා උදේ පහට දීවර වරායට යනකොට වැටෙනවා ස්ක්‍රීන් එකේ. අද මාළු ඉන්නේ මේ පළාතේ. යාත්‍රාව ගෙන යන්න හෙට මා මුහුදේ මාළු සම්පත ටික නෙලන්න. ඒක විශාල ප්‍රමාණයක්. අපේ දරුවන්ගේ ප්‍රෝටීන් වලට රටට යවමු. තව ඩොලර් ප්‍රමාණයක් හොයාගන්න අපි පිට රටත් යවමු. දීවර සම්පත නෙලමු. මේ රට ගොඩනගන දීවර ජනතාව මැදිහත් වෙන්න අපේ ගුරු අම්මට, ගුරු පියාණන්ට අපි ආරාධනා කරනවා. අලුත් දරු පරම්පරාවක් හදමු. ඥාණය තියෙන, දැනුම තියෙන, තෙතමනය තියෙන, අනේකාගෙන ආදරයෙන් බලන, අනේකාගෙන ලෙන්ගතකමින් බලන නව දරු පරම්පරාවක් හදන්න. ඔයා උදේම නැගිටලා ඉස්කෝලෙට ගිහිල්ලා ඒ දරුවන්ට උගන්වන්න මේ රටට අවශ්‍ය සම්පත හදලා දෙන්න. ගුරුවරු මේ වැඩේට මැදිහත් වෙන්න කියලා අපි ආරාධනා කරනවා. අපේ හාමුදුරන් වහන්සේලාට, අපේ කුරුක්කල්තුමන්ට, අපේ පූජකතුමන්ට, අපේ පියතුමන්ට අපි ආරාධනා කරනවා. ගම් ගානේ වටින්න ජනතාවගේ දුක වේදනාව ගැන කතා කරන්න, සමගිය සාමය ගැන දේශනා කරන්න, හොඳ නරක ගැන දේශනා කරන්න, මුළු සමාජෙම යහපත් බවට පරිවර්තනය කිරීම සඳහා අපේ හාමුදුරන් වහන්සේලා, පූජකතුමන්ලා, පියතුමන්ලා වඩින්න ගම්මාන වලට කියලා අපි ආරාධනා කරනවා. අපේ තරුණ පරම්පරාවට ආරාධනා කරනවා. ඔබේ ශ්‍රමය, ඔබේ දැනුම, ඔබේ හයිය, ඔබේ ශක්තිය මේ රට ගොඩනගන්න වැය කරන්න. සුළු මධ්‍ය පරිමාණ කර්මාන්තයක් හදලා දෙන්න. ඒ කර්මාන්තර ඔබේ දැනුම ගෙනියන්න. ලෝක වෙළඳපොළෙන් පංගුවක් අත්පත් කරලා දෙන්න. ඒ ලෝක වෙළඳපොළ පංගුවක් හදන්න. නව තාක්ෂණය, තොරතුරු තාක්ෂණය විශාල පරිවර්තනයක් අපි ඇති කරන්න. ඒවා ඉගෙන ගන්න, ලෝක ජයග්‍රහණය කරන්න. අවුරුදු 3-4ක් අපි ඔක්කොම මේ රට ගොඩනගන කියලා ස්ථිර අධිෂ්ඨාන කීතුව පොරබදමු.